මම එකක් ප්‍රකාශ කරන්න ඕනේ. මම අද පොලිස්පතිතුමාට කතා කළා. මං කියවා පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ පැන නැගෙනවා කරුණා කරලා මට කියන්න මොකද්ද තත්ත්වය කියලා. එහෙනම් කිව්වා නීතිපතිතුමාගේ නියෝග ලබා තියෙනවා. ඒ අනුව එතුමා ක්‍රියා කරා කියලා. ක්‍රියා කරනවා කියලා. මම යෝජනා කරා ඒ ගැන ඔබතුමාට වාර්තා කරන්න. මං හිතන්නේ හොඳම එක තමයි දවස් දෙකකින් දෙකකට නැත්තම් තුනෙන් තුනට ඔබතුමාට ප්‍රගතිය වාර්තා කරන්න. ඉතින් මේ රූකඩේ එක කියන්න කැමතියි ඔබතුමාට. ඊළඟට මේ විශේෂයෙන්ම අපි කාරණා කීපයක් මතක තියාගන්න ඕනේ. මේ රටේ ගෝල් ෆේස් පිට්ටනිය උනේ සිද්ධිය මම හෙලා දැකලා තියෙනවා. ඒ නිසා ඒක විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න උවමනායි කියලා මම කියන්න කැමතියි. දෙවනුව මේ සභාවේ අපි එක්කෙනෙක් කතා කරමු ඊට අනෙක් එක්කෙනා කතා කරන්න. මම මේ සභාවේ බාධා කරන්න එපා. ඔබතුමාලා බාධා කරනවා නම් සභාවේ වැඩ කටයුතු නතර කරනවා. මේ සභාවේ අගමැතිතුමා කතා කරන්න. කෑ ගහන කී දෙනෙක් මගෙන් ඇමතිකම් ඉල්ලුවද? ඒ නිසා නෑ මම ඔව් අගමැතිතුමා. නෑ මම එකක් කියන්න කැමතියි කතානායකතුමනි. සද්ද වෙන්න. පළවෙනි සැරේ නියෝජ්‍ය කතානායකතුමා තේරුව ඇති මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. මං ඉවලේ පොරොන්දු වෙලා තිබුණා රංජිත් සියඹලා පිටියේ මැතිතුමාට මම ඡන්දෙ දෙනවා කියලා. එතන උනේ අවුල මොකද්ද කියලා ඊට පස්සේ විපක්ෂ නායකතුමයි මං හිතන්නේ මේ මෙතනදී සුසිර් ප්‍රේමජයන්ත මැතිතුමයි මං තමයි කතා කරද්දී එළි වුණා. මේකටත් මම සම්බන්ධ වෙන්නේ මට කතා කරේ නැහැ ඔබතුමාගේ සාකච්ඡාවටවත්. එහෙනම් මං එතෙන්ට ඇවිල්ලා කියන අපි පුළුවන් කෙනෙක් තෝරගන්න කියලා. මමත් කැමතියි කාන්තාවක් තෝරන්න. මොකද අන්තිම කාන්තාව මේ රටේ සෙනත් සභාවේ නියෝජ්‍ය කතානායක තුමිය හැටියට මගේ අම්මගේ නැන්දා ඇඩ්ලින් මොනමුඩි. ඊට පස්සේ කවුරුවත් මේ තනතුරු වලට ඇවිල්ලා නැහැ. කෙසේ හෝ මේ සභාවේ ගියානුවට ඒක ඉෂ්ට වුණේ නැහැ. ඉතින් ඒකට මට දොස් කියන්න එපා. මම මේ එකකටවත් හිටියේ නැහැ. ඔක්කොමලා කියන්නේ මං තනි පක්ෂයේ ඇමතිවරය අගමැති කියලා. ඉතින් විපක්ෂයටත් මට සහභාගී වෙන්න බෑ. ආණ්ඩු පක්ෂයේ රැස්වීම වලටත් මං සහභාගී වෙලා නැහැ. මං අර තාම අර පාර්ලිමේ පටන්ගෙන දැන් කොයි පැත්තද ඉන්නේ කියලා දන්නේවත් නැහැ. ඒත් විශේෂයෙන්ම කතානායකතුමනි ඒක නෙමෙයි. අද මේ පාර්ලිමේන්තුවේ තර්ජනයක් වෙලා තියෙනවා. එක මන්ත්‍රීවරයෙක් මඩුමුවට පත් වෙලා තියෙනවා. අපේ කුමා වේල්ගම මන්ත්‍රීතුමා එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙන එකට විරුද්ධව අපි එකට වැඩ කළා. එතුමාට අද ගහලා තියෙනවා. ඒක නිකන් සිදු වුණ එකක් නෙමෙයි කියලා මට දැන් ආරංචි වෙලා තියෙනවා. ගෙවල් ගණනාවකට ගිනි තියලා මං ගාල්ලේ කියන්නේ ගාල්ලේ රමේෂ් පත්‍රන ඇමතුමාගේ ගෙයත් ගිනි තිබ්බා. චන්දිම වීරක්කොඩියේ ගෙයත් තිබ්බා. ඒ විතර නෙමෙයි විජේපාල හෙට්ටි ආරච්චි මහත්මයාගේ ගෙදර ගිනි තිබ්බා. මට දවස් දෙකකට ඉස්සෙල්ලා කතා කරා අගමැති උනේ නිසා මෙතන මොකද්ද උනේ කියලා හොයන කාගේ හරි ගෙයක් කමන්නේ. අපි මීට ඉස්සෙල්ලත් ගෙවල් මෙවලද ඒක හොයන්න ඕනේ. අනික මං හිතන්නේ මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මේ පැත්තීටියත් ඒ පැත්තීටියත් මොකද මේ සෙල්ලම දැන් යනවා. Tamanට කැමති නැත්නම් කවුරු හරි ඇවිල්ලා ගෙදර ගිනි තියන්න පුළුවන්. ඒ නිසා යම්කිසි ඒකට සහන දෙන වැඩසටහනක් අපි තියාගෙන ඊට වඩා මම මෙතන කියන්නේ අපි අත මේ වෙනස්කම් තියෙන්න පුළුවන්. මම මෙතෙන්ට ආවා කියලා සමහර හිතන ඇති මම පාවල දුන්නා කියලා. මං ඒක නෙමෙයි මගේ කාරණේ මං එතන කිව්වා. මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න ඕනේ. ඒත් අපි ඒක කරන ගමන් තව එකක් තියෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවට ඇයි ජනතාව දොස් කියන්නේ? අපි මේ සංස්කෘතිය වෙනස් කරමු. අවාසනාවන්තට ඒ සංස්කෘතිය අදත් තිබුණා උදේ. මං ඒකට මම මගේ සහයෝගය නැහැ. මම කියන්නේ පාර්ලිමේන්තුවේ සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනේ. ඒ නිසා පළවෙනි පියවර හැටියට මේ පාර්ලිමේන්තුවේ දේශපාලන මණ්ඩලය නැත්නම් ජාතික සභාව ඇති කරන්න කියලා තමයි අපි යෝජනා කරන්නේ. මේක තවදුරට ගෙනියන්න බෑ. මේ අපිට එකඟ වෙන්න පුළුවන් ඒවදී එකඟ වෙන්න. එකඟ වෙන්න බැරි වෙලාවේදී අපි සාකච්ඡා කළා
අපි පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයේ අනුව බෙදෙනවා නම් ඡන්ද දෙමු නැත්නම් ඡන්ද දෙන්නේ නැතුව විසඳන්නට බලමු. ඒත් මේ අවස්ථාවේදී අපි එකක් මතක තියාගන්න ඕනේ දෙපැත්තෙන්ම. මේ සංස්කෘතිය නැති කරන්න ඕනේ. මේ පාර්ලිමේන්තු සංස්කෘතිය එක්ක අපිට ඉදිරියට යන්න බෑ. මේ පැත්තෙන් කෑ ගහනවා, ඒ පැත්තෙන් කෑ ගහනවා. අපි පුළුවන් ද මේක? මේ රට කියන අපි ඌමනා නැහැ කියලා. ඇත්ත වශයෙන්මයි ඡන්දයක් තිබ්බ කියලා රට අහන්න යනවා. ඉතින් අපි ඉස්සෙල්ලා මේක හදාගමු. ඒ නිසා තමයි පාර්ලිමේන්තු ජාතික සභාව ඇති කරන්න කියන්නේ. අපි අතර කතා කරගමු. මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ we need a new code of conduct, we need a parliamentary standards act. මේ ඔක්කොම අපි කරන්න තියෙනවා. මේ රටේ තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම අද කතා කරන්නේ එන සතියේ සම්පූර්ණ ආර්ථිකය ගැන කතා කරමු. මම දෙපැත්තෙම ඉල්ලන්නේ. මම මේ දෙපැත්තෙම ඉල්ලන්නේ. අපි මේක වෙනස් කරගමු. අපි මේක වෙනස් කරගමු. අපේ ප්‍රශ්න තියෙනවා නම් කතා කරමු. මෙතන කතා කරන්න බැරි නම් අපි එළියට ඇවිල්ලා කතා කරගමු. ඒත් කරුණා කළා මම දෙපැත්තටම කියනවා. මමත් ආවේ හැම එකේම බැනුම් අහලා හරි මේක උස්සලා ගන්න. තනියම කරන්න මේ සංස්කෘතිය වෙනස් කරන්න අදහස් වෙනස් කරන්න කියන්නේ ප්‍රතිපත්ති වෙනස් කරන්න කියන්නේ එකක්වත් කියන්නේ එහෙම කියන්නේ කරුණා කළා මේ සංස්කෘතිය වෙනස් කරන්න කතා කරන්න ඕනේ කියලා නැකි ලෙවල් එක කතා කරන්න අනික් කියන වාඩි වෙන්න මෙහෙම ගෙනියන්න එපා මෙහෙම තව සතියක් ගෙනිච්චොත් ඊළඟ සැරේ අපිට එන්න පාර්ලිමේන්තුවක් නැති වෙනවා News First ජනතාව සමග